මේ දැන් වාර්තාව ඉතා විශේෂ පුවතක් මෙන්න. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අද දින අවසර ලබා දී තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිය යුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙසට රජයට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව අදාළ පෙත්සම් දෙක ගොනු කර තිබිණි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න පිහිනුම් සූරියෙකු වන ජූලියන් බෝලින් ඇතුළු පිරිසක් විසින් ඉන්නෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන මහාචාර්ය මහිමි මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසිනි. ඒ අනුව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිනි. අදාළ පෙත්සම් ජනවාරි මාස 9 වනදා යළි කැඳවීමට නියෝග කළ බවද වැඩිදුරටත් වාර්තා වේ.